සුබෝදෑසනක් සතියේ අවසාන දවසට අපි ඇවිල්ලා මේ සතිය මොන තරම් කතා නිර්මාණය වුණු සතියක් බවට පත් වුණාද ඒ නිර්මාණය වුණු කතා අවසන් වුණු වතාවක් අපිට දක්නට ලැබුණේ නැහැ ඒ නිසා තවත් එක් වතාවක් මේ සතිය අවසන් කරන්නට ඒ ගෙවි යන සතියේ නිර්මාණය වූ විශේෂම කතාව මාතෘකාවට ගන්නයි මේ සූදානම මොකක්ද ඒ කතාව කතාව තමයි UNP අපේක්ෂක මේ අපේක්ෂකයා තෝරා ගැනීමට නොහැකි වීම එළබෙන සතිය හෙටින් එළබෙන සතිය UNP යට මොන තරම්නම් තීරණාත්මක වේද UNP කියන දේශපාලන ප්‍රවාහයේ අනාගතයේ මොන තරම්නම් තීරණාත්මකව විසඳාවිද පාර්ශ්ව කීපයකට ඉතාම තීරණාත්මකව බලපානවා අපි ආරම්භ කරමු UNP ඒ හුටපටයෙන් අද දේශය එළියනවා ශිෂ්පාට දෙකක් එකක් ගන්නවා අපි මෙහෙම එක්සත් ජාතික පක්ෂ ජනපති අපේක්ෂක තෝරණ කමිටුවේ වාර්තාව හෙට දේශපාලන වාර්තාකරු එළියන් එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකයා තෝරා ගැනීම පිණිස පක්ෂ නායකයා වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ කමිටුවේ තීරණාත්මක වාර්තාව හෙට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ වෙත බාර දෙන බව එම කමිටුවේ සාමාජික අමාත්‍ය රංජිත් මද්දුම් බණ්ඩාර දේශයට සඳහන් කරනවා ඔන්න කතාව එවැනි කතාවක් අතරතුර බදාදාට තීරණය වන අපේක්ෂකයා කවුද තුන් දෙනෙක් ඉන්නවා ඒ තුන් දෙනාගෙන් එක්කෙනෙක් නිසක ලෙසම අද ඒ පිළිබඳව ලංකාදීපයේ තබන සටහන මේ සජිත්ද රනිල්ද කරුද තීන්දුව බදාදා අජන්ත කුමාර අගල කඩලියන් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා අගමැති රනිල් වික්‍රමසිංහද නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසද එසේත් නැත්නම් කරු ජයසූරියද යන්න බදාදා දිනේදී තීරණය කරනු ඇතැයි දැනගන්නට තිබෙනවා. එජාපේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අගමැතිගේ ප්‍රධානත්වයෙන් බදාදා දිනේ රැස්වීමට නියමිතව ඇති අතර එහිදී ජනාධිපති අපේක්ෂකයා තීරණය කරනු ඇතැයි වාර්තා වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසට ලැබිය යුතු බවට එක්සත් ජාතික පෙරමුණු සෙසු පක්ෂ නායකයන්ද එජාපේ වෙත දන්වා ඇතැයි දේශපාල නාරංචි මාර්ග කියනු. රාව් ෆකීම්, පාටලී චම්පික, මනු ගණේෂන්, පී දිගම්බරන්, රිෂාඩ් බදූදීන් අමාත්‍යවරු සජිත් ප්‍රේමදාසට සහාය දැක්වීමේ තීරණයට දැනටමත් එළඹ ඇතැයි අද ලංකාදීපයේ නැවත වතාවක් මතක් කරලා දෙනු. ඒකම අද දිවයින පත්තරේ ප්‍රධාන ශීර්ෂපාඨය දෙකින් එකක් මේ රනිල්ද සජිත්ද තීන්දුව 25 වෙනිදා අකිත පෙරේරාලිය අපි අර දැක්ක කතාවමයි අද දිවයින පත්තරයත් මේ විදිහට දාන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධව මතුවී ඇති මතභේදකාරී තත්ත්වය මේ සතියේදී අවසන් කෙරෙනු ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන යන්තම් ඒ සතියවත් බදාදවත් ඉවර කරගන්න පුළුවන්කම ලැබේද අපිට වැඩි ඈතක් නැහැ සෞද අඟහරු අද බදාදා දින තුනක් තමයි බලාගෙන ඉන්න වෙලා තියෙන්නේ ඒ අතරේ දැන් අතන කියන්නේ රනිල්ද කරුද සජිත්ද හැබැයි මේ දේශයේ පත්තරේ කරුගේ නම අයින් වෙන ලකුණුයි පහළ වෙන්නේ කරු වෙනුවට රනිල් දේශපාලන වාර්තාකරු ප්‍රශ්නාර්ථයක් දාලා ලියලා තියෙන්නේ සජිත් ප්‍රේමදාස හිතවාදීන් විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍ය කිරීමේ යෝජනාවට කැබිනට්ටුවේදී විරුද්ධ වීම නිසා එම යෝජනාවට පක්ෂපාතීත්වය දක්වන හිතවත් පක්ෂවල එකඟතාව ඇතිව එජාප ජනාධිපති අපේක්ෂකත්වයේ සඳහා රනිල් වික්‍රමසිංහගේ නම කෘත්‍යාධිකාරී මණ්ඩලයට යෝජනා කිරීමට ඉඩ ඇතැයි එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට සඳහන් කිරීමක් කරනවා. කෙසේ හෝ පක්ෂ ව්‍යවස්ථාවට අනුව කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතර අනුමැතිය ඇතිව රනිල් වික්‍රමසිංහගේ නාම යෝජනාව අනුමත කර හැකි බවට රනිල් හිතවාදීහු දැඩි ලෙස විශ්වාසය පළ කරනවා. ඒ සඳහා ලබන අඟහරුවාදා හෝ බදාදා එජාප කෘත්‍යාධිකාරී කැඳවීමට නියමිතයි. මේ පියවර ගැනීමට යන්නේ කරු ජයසූරිය තම අපේක්ෂකත්වයේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීම පමා කිරීම නිසා බව දැනගන්නට තියෙනවා. කරු තීරණය පමා කිරීම ගැන කතා කරනකොට මට මතක් වෙන්නේ කරු ගම්පහෙන් පබාට පරාජය වුණු කතාවයි නැත්නම් පබාට පසුබෑපු කතාවයි හරි දැන් එතකොට මෙතන කතා ගොන්නක් තියෙනවා මේක කියනවා කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වෙනවා කියලා කෘත්‍යාධිකාරී මණ්ඩලය පමණක් රැස් කළා නිකන් ඉඳ සජිත් පාර්ශ්වයේ ඉඩ දෙයිද මොකද ඒකට හේතුව කෘත්‍යාධිකාරයේ පුරප්පාඩු ගණනාවක් තිබුණා ඒවා පිරවෙන්නේ නායකයා විසින් නායකයා පුරවන්නේ Tamante හිතවාදී කණ්ඩායම්
යනු කෘත්‍යාධිකාරී ඡන්දය පමණක් සෑහීමකට පත්වෙන්න සජිත් පාර්ශ්වයේ සෝදානම්ද. එකපාරටම පාටලී චම්පික රණවකත් යමක් අතෑරියා උඩින් ඇවිල්ලා. මොකද UNP මන්ත්‍රී එක්සත් ජාතික පෙරමුණු මන්ත්‍රී කණ්ඩායමේ රහසිගත ඡන්දයක් ගන්න ඕනි කියලා. හොඳයි, එතකොට මේ බදාදාට බලමුළු රැස් කරන්නේ කොහොමද? සවිස්තරාත්මක වේ පිළිබඳව දැන කියා ගන්න ආරංචි මාර්ග සදාන් කරන කතා ටික ඔබට කියන්නයි සෝදානම. ඔබ බලන්න කැමැත්තෙන් ඇති එන්න අද මෞබිම දැවන්ත ශිෂ්‍ය පාඨයක් ඔස්සේ පිපුරුම් සහිත පසුබිමක් එක්ක වාර්තාව ගේනවා. 24 වෙනිදාට බලය උරගාන සටනක ප්‍රසාද් මංජුලියන් මං කිව්වේ අර බලන්න පසුබිම දාලා තියෙනවා. සෙට් එකේ ඡායාරූප දෙමළ සන්දානේ රනිල්ට අරලියගහ මන්දිරයේ වටලන්න සූදානමක්. හකීම් මනෝ රිෂාඩ් දිගම්බරම් සජිත් ඉල්ලන්නේ මමයි රනිල් අලු විහාරයට කියයි කියලා දානෝ. මේක අපි සවිස්තරාත්මකව දැන කියාගමු. ලොකු විස්තරයක් තියෙන ඕන්න අහන්නකෝ. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඡන්ද විමසීමක් සිදුවීමට බොහෝ දුරකට ඉඩ තිබෙන අතර එවැනි තත්ත්වයක් මතුවොත් පිරිසක් රහස් ඡන්දයක් ඉල්ලීමට සූදානමින් සිටිනවා. නමුත් තවත් පිරිසක් දැන්ටමත් ප්‍රකාශ කර තිබෙන්නේ රහස් ඡන්දයක් නොව විවෘත ඡන්ද විමසීමක් සිදු කළ යුතු බවයි. එජාපේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සමාජික සංඛ්‍යාව 91ක් ඉන් කීපයක්ම පසුගිය කාලය තුළ පුරප්පාඩු වී තිබෙන අතර එම පුරප්පාඩු පක්ෂයේ ව්‍යවස්ථාව අනුව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විසින් පුරවා තිබෙන බව වාර්තා වෙනවා. මේ සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ පාර්ශ්වයේද දැඩි විරෝධය එල්ල කර තිබෙනවා. සජිත්ගේ පාර්ශ්වය ප්‍රකාශ කරන්නේ UNP කෘත්‍යාධිකාරී මණ්ඩලය සමග පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමද කැඳවා ජනාධිපති අපේක්ෂකයා තෝරාගත යුතු බවයි. නමුත් රනිල්ගේ පාර්ශ්වය ප්‍රකාශ කරන්නේ UNP ව්‍යවස්ථාවට අනුව ජනාධිපති අපේක්ෂකයා තෝරාපත් කරගත යුත්තේ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය මගින් පමණක් බවයි. මෙම මත දෙක නිසාද මෙම පාර්ශ්වය අතර මෙවන විට දැඩි මතභේදකාරී තත්ත්වයකට මතුව තිබෙනවා. තවම නිශ්චිතව තම මතය ප්‍රකාශ කර නැත්තේ රාජිත සේනාරත්න සහ අර්ජුන රණතුංග පමණයි. එන හත හොඳයි කියලා බලාගෙන ඉන්නවද කියන්න අපි දන්නේ නැහැ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට හිතවත් පිරිස් ප්‍රකාශ කරන්නේ දෙමළ ජාතික සන්ධානයේ සහය ජනාධිපතිවරණයේදී ඉතා තීරණාත්මක හේන් ඔවුන්ගේ සහය ලබා ගැනීමට හැක්කේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට පමණක් බවයි. එහෙම කියද්දි මට මතක් වෙන්නේ සුබන්තිරන් සහ රනිල් වික්‍රමසිංහ අතර තියෙනවයි කියලා කියවෙන බැඳීම. 24 වෙනිදාට යම් මේකින් සජිත් ප්‍රේමදාසට ජනාධිපති අපේක්ෂක ධුරය නොලැබුණොත් 25 වෙනිදා අරලියගහ මන්දිරයේ වැටලීමට සජිත්ගේ පාර්ශ්වයේ සූදානම් වන බව වාර්තා වෙනවා. ජනාධිපති අපේක්ෂක ධුරය ලබා ගැනීම සඳහා එම උත්සාහයද අසාර්ථක වූ නව සන්ධානයකින් ඉදිරි ජනාධිපතිවරණයට තරං කිරීමට සජිත් ප්‍රේමදාසගේ පාර්ශ්වයේ සූදානම් වන බවක්ද වාර්තා වෙනවා. එසේ වුවත් එක්සත් ජාතික පක්ෂයේ දෙකඩ වීමේ දැඩි අවධානමක් තියෙනවා. මේ අතර සිකුරාදා පසරුවේදී අඩ්ලියගහ මන්දිරයේදී රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සහ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායක රැස්වීමේදී පක්ෂ නායකයන් බහුතරයක් ඉල්ලා ඇත්තේ එම පක්ෂයේ වැඩිම ජනප්‍රසාදයක් හිමි සජිත් ප්‍රේමදාසට ජනාධිපති අපේක්ෂකත්වයේ ලබා දෙන ලෙසයි. ඊට එකඟතාව පළ කරන සලකුණු අග්‍රාමාත්‍යවරයාගෙන් විද්‍යාමාන වී තිබෙන බවද වාර්තා වෙනවා කියලා එහෙම එක්කුත් දාලා තියෙනවා. ඔන්න කතාව මෙවැනි සූදානමක් තියෙන්නේ ජනාධිපතිවරණයට නොදෙවෙනි උණුසුමක් UNP තුළ මේ හෙටින් එළඹෙන සතියේදී මතුවෙනවා. ඒකත් එක්ක UNP දිශානතයේ UNP පාර්ශ්වවල ඒ අයගේ දේශපාලන අනාගතයේ ඉතා හොඳටම තීරණාත්මක වන සතියක් බවටයි මේක පත් වෙලා තිබෙන්නේ. ඉන්න අවසන්නේ. එතකොට එජාප ජ්‍යෙෂ්ඨයෙක් කිව්වලු සුළු ජාතික විශ්වාසයේ රනිල්ට ප්‍රසාද් මංජුලියන් රටේ සුළු ජාතික කොටස්වල වැඩිපුරම විශ්වාසය දිනාගෙන සිටින නායකයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ බවත් එම සුළු ජන කොටස්වල සහයෝගය නොමැතිව කිසිවෙකුට ඉදිරි ජනාධිපතිවරණයේ ජයග්‍රහණය කළ නොහැකි බවත් එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ කැබිනට් අමාත්‍යවරයෙක් ඉරිදා මෞබිමට ප්‍රකාශ කළ පුවත අද මෞබිම පත්තරේ වාර්තා කරන සුළු ජාතික විශ්වාසයේ රනිල්ට කියලා කියන්නේ. හැබැයි ඒක බෙදිලා වෙන් වෙනවා. TNA රනිල්ගේ පැත්තට යනකොට හකීම් ලවගේ පාර්ශව සජිත්ගේ පැත්තට යන අවස්ථාවක් තමයි පෙන්නුම් කරලා තියෙන්නේ. එතකොට මනෝ කිව්වා අත්තපය මෙහෙම කරගෙන දික් කරගෙන මනෝ කතා කීපයක් කිව්වා කියලා ටිකක් මනෝට දැන් තද වෙලා තියෙන පාටක් පේන්න තියෙන්නේ. රනිල්ගේ මොරණ්ඩුව ගැන මනෝට තරහ ගිහින් ලක්ෂ්මී ජයකොඩි වාර්තාවගේ ලැබී තිබූ අවස්ථාව අහිමි කරගත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ නැවත ජනාධිපති අපේක්ෂකයා මමයයි කරන මොරණ්ඩු වීම දැන්වත් නතර කළ යුතු බව
දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනු ගණේෂන් කියනු එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම දිනෙන් දින කල්යම් පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු එහෙම කියනවා. මනු අත්තපය විදා දක්වමින් කියන ආකාරය මගේ මතයට මතකයට නැගෙනවා. රනිල්ගේ මුරණ්ඩුව ගැන මනුවට තරහගින් කියලායි කියන්නේ. පාටලි පහුගිය වකවානුවල අපි දැක්කේ නෑ සජිත්ගේ කණ්ඩායමත් සමග අනුගත වෙලා ඉන්නවා. හැබැයි පසු කාලීනව සජිත්ගේ කණ්ඩායමට අත දිගු කරන බවක් යම් යම් ප්‍රකාශවලින් දක්නට ලැබුණා. මා මේ පුටා ගන්නට සූදානම් වෙන්නේ අද දේශයේ පත්තරයේ දානවා ඒ කතාව. කෘත්‍යාධිකාරියට දුන් කාලේ ඉවරයි ඇමති චම්පික රණවක කියන්නේ දේශපාලන වාර්තාකරු එළිය. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ස්වාධීන අපේක්ෂකයා තෝරා ගැනීමට ලබා දුන් කාලේ පසුගිය 31 වෙනිදා අවසන් වූ බව ජාතික හෙළවරුමේ නායක අමාත්‍ය පාටලි චම්පික රණවක දේශයේ පත්තරයට සඳහන් කිරීමක් කරනවා. එජාපේ එදිනට පෙර අපේක්ෂකයා තෝරා නොගත් බැවින් ආණ්ඩු පක්ෂයේ සමස්ත මන්ත්‍රී කණ්ඩායම හා කෘත්‍යාධිකාරී එක්ව අපේක්ෂකයා තෝරාගත් යුතුයයි ඔහු වැඩිදුරටත් කියනවා. සජිත් පාර්ශ්වයේ ඉන්න මතවාදයට ඔහු ඇවිත් තිබෙන බවක් තමයි පෙන්නුම් කරන්නේ. මොකද්ද කෘත්‍යාධිකාරිය විතරක් නෙමේ මන්ත්‍රී කණ්ඩායමත් දෙකම එකතු වෙලා තෝරගන්න කියලා සජිත්ගේ මතවාදයට පාටලී ඇවිත් සිටින ආකාරයක් පෙන්නුම් කරන්නේ. හැබැයි ඊට කලින් පාටලී සජිත් අවශ්‍යයි කියන කතාව සිටි බවක් පෙන්නුවේ නැහැ. රනිල් සජිත් කරු තුන්දෙනාගේ නම් කියද්දී එක්සත් ජාතික පෙරමුණේ තවත් ජනාධිපති සිහින දකින අපේක්ෂක සිහිනේ ඉන්න කීප දෙනෙක් ඉන්නවා කියලා කියවෙනකොට එක එක්කෙනා දිහා බලන්න පටන් ගත් එකත් මට මේ වෙලාවේ මතකයට නැගිනවා. එතකොට අද ලංකාදීප පත්තරේ දානවා තවත් සටහනක්. තාම අපේක්ෂකත්වය නොලැබී තිබෙන පසුබිමකත් සජිත්ගේ පාර්ශ්වයේ සූදානමක්. සජිත්ගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයක් අරේ අජන්ත කුමාර අගලක ඩෙලියන්. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලයක් කොළඹ වෝක්ෂෝල් වීදී ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වෙනු. අපේක්ෂකකම තාම ලැබිලා නැහැ, තාම දීලා නැහැ. හැබැයි සූදානම් වෙන්න මැතිවරණ මෙහෙයුම් කාර්යාලයක් ඇරීමේ පුවතක් අද ලංකාදීප පත්තරේ එලෙස වාර්තා කරලා තියෙනවා. දැන් මේ අතර තවත් කතාවක් එනවා දේශයේ පත්තරෙන්. කරූ සම්බන්ධන් හමුවෙයි ගෝඨා සුමන්තිරන් හමුවක්. දේශපාලන වාර්තාකරු විලිය කතානායක කරු ජයසූරිය සහ දෙමළ සන්ධාන නායක ආර් සම්බන්ධන් අතර හමුවක් පසුගියදා පාර්ලිමේන්තුවේදී සිදුවාලු. ඒ අතර දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී සුමන්තිරන්නා පෝට්ටු ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය අතර හමුවක් අද හෙටම සංවිධානය කරන බව වාර්තා වෙනවා. කරු ජයසූරිය සහ සම්බන්ධන් අතර හමුව සිදුවේ ජයසූරිය ජනාධිපති ධුර අපේක්ෂකත්වය පිළිබඳ අභිලාෂය ප්‍රකාශ කළ දිනේමයි. මේදී විධායක ජනාධිපති ධුරය අවශ්‍ය ගැන මෙන්ම කරුගේ අපේක්ෂකත්ව ඉල්ලීම ගැන දීර්ඝ කතා බහට ලක් වෙලා තිබෙනවා කියලයි දාලා තියෙන්නේ. මාර හමුවීම් යයි. හරි, ඒ හැමෝම හමු වෙලා තමන්ගේ බලමුළු තර කර ගන්නට උත්සාහ දරයි. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටලු තාම එළිවෙලා නැහැ. තාම රාත්‍රියේ ඉන්නේ. එළිවෙන ජාමේ තියෙන්නේ තව ටිකක් ඉස්සරහට. ඒ අස්සේ තමයි පොහොට්ටු සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාකච්ඡා, ඒවනම් මාර සාකච්ඡා, නිමක් නොමැතිව කාලාන්තරයක් තිස්සේ පවත්වන සාකච්ඡා, මාර තරන් සාකච්ඡා ගියේ නේද? මොනව සාකච්ඡා කරන්න ඇද්ද? පුදුම සාකච්ඡා යන්නේ අතර තමයි ජනපති සහ හිටපු ජනපති හමුවක් ගැන ගිය බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දවසේ වාර්තා වෙන්න ගත්තේ. ඒකේ කතා කීපයක් අද ඉරිදා ලංකාදීපයේ ප්‍රධාන ශීර්ෂ පාඨයට තබනවා. මෛත්‍රී මහින්ද මහරෑ මූණට මූණ කතාබහක පෝට්ටු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ එකඟතාවක් කියලා යජන්ත කුමාර අගලකඩ නම් ලියයි. ජනාධිපතිවරණයේදී දෙපක්ෂය එක් වෙයි බැසිල් අමරවීර තවත් සාකච්ඡාවක කියලා මේන්න දාලා තියෙනවා. ජනාධිපතිවරණයේදී එක්ව කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණත් නිල නොවන මට්ටමින් එකගතාවකට පැමිණ ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරනවා. ජනාධිපති සහ විපක්ෂ නායක අතර විශේෂ සාකච්ඡාවක් බ්‍රහස්පතින්දා ජනාධිපති නිල නිවසේ පැවති අතර එහිදී පැවති තීන්දුව තීරණ හෙළ නොකිරීමට දෙදෙනාම එකගතාවයකට පැමිණ ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කිරීමක් කරනවා. එතකොට මට මතක් වුණේ ඊයේ පෙරේද දවසක පෙරේද වෙන්න ඕනේ
ජනාධිපති හිටපු ජනාධිපති විපක්ෂනායක මහින්දගෙන් අහද්දි ආයක මම ජනාධිපතිත් එක්ක බලාගන්නම් කියලා කියනවා. ඒකත් දන්නේ මේ කියන්නේ දෙපාර්ශ්වය අතර සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පත් කර ඇති කමිටුවට හා පොත්ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ අතර විශේෂ හමුවක් මහින්ද අමරවීරගේ නිවසේ බ්‍රහස්පතින්දා හැන්දෑවේ පැවති අතර එම සාකච්ඡාව ජනාධිපතිවරයාත් විපක්ෂනායකවරයාත් කලින් දින හමු වී කර තිබූ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස පැවති බවද වාර්තා වෙනවා. ප්‍රතිපත්තිමය කාරණා සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර එකඟතාවයක් ඇති කරගෙන ඇති නමුත් ලකුණු සම්බන්ධයෙන් තවමත් එකඟතාවයකට පැමිණ නැතැයි වාර්තා වෙනවා. ලකුණ කිව්වා මතක් වෙන්නේම කාවද? දයාසිරිව. දයාසිරි පොහට්ටුව ලකුණ එපා කියන මතේ එල්බගෙන සිටීම ඒ පිළිබඳව දැඩි විවේචනාත්මක කතා විවිධයි කියනවා. දැන් ඔන්න බලන්න ලංකාදීපයේ අද ප්‍රධාන ශිෂ්‍ය පාඨයේ කියන්නේ මෛත්‍රී මහින්ද මහරයා මුහුණට මුහුණ කතා බහක පොහට්ටු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එකඟතාවක් ගැන. හැබැයි ඔබ දන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළෙත් මේ වන විට මේ ඉතුරුලා ඉන්න සෙට් එකේ කණ්ඩායමක් මේකාබද්ධ විපක්ෂයට මුලින්ම සෙට් එකක් ගියා. පෝට්ටුව පැත්තට අත වැනුවා. ඊට පස්සේ 16 දෙනාගේ කණ්ඩායම එළියට බැස්සා. එළියට බැහැපු අයගෙන් 16 දෙනාගෙන් 15ක් එළියට බැහැ ඉන්න වෙලාවේ දයාසිරි ආයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැත්තට ලඟුණා. මේ ඉතුරු වෙලා ඉන්න මන්ත්‍රීවරු 14ක්ද ඔන්නෝම පොඩි ගාණක් ඉන්නේ. ඒකෙත් මතවාද දෙක තුනක් තියෙන අය ඉන්නෝ. ඒකත් එක්ක අද දිවයින පත්තරේ ප්‍රධාන ශිෂ්‍ය පාඨයට අපි අවධානය යොමු කරන්නයි දැන් සූදානම් වෙන්නේ. ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙකඩ වෙයි මෛත්‍රී ගෝඨා අතර පිල් බෙදෙති. කුෂාන් සුබසිංහ සහ අරුණ බෝගාවත්තලිය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක් පාර්ශ්වයක් ඉදිරි ජනාධිපතිවරණයේදී සන්ධානයක් ගොඩනගා අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමටත් තවත් පාර්ශ්වයක් ගෝඨාභය රාජපක්ෂට සහාය ලබා දීමටත් තීරණය කර ඇති නිසා පක්ෂයේ දෙකඩ වීමේ අවධානමක් මතුව තිබෙනවා. මහින්ද රාජපක්ෂ පාර්ශ්වයේ හෝ රනිල් වික්‍රමසිංහ පාර්ශ්වයේ හෝ නොමැති පුළුල් සන්ධානයක් ගොඩනගා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හෝ එම සන්ධානයේ වෙනත් අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක් පාර්ශ්වයක් තීරණය කර තිබෙනවා. ඊට අදාළ තීරණාත්මක සාකච්ඡාව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මහගමසේකර මාවතේ පීටි ඒ මාතාගේ නිවල නිවසේදී පසුගියදා පවත්වා තිබෙනවා කියලා තවදුරටත් දාලා තියෙනවා. ඇතුළේ ඉන්න පාර්ශ්ව දෙක හැම පක්ෂයේම පාර්ශ්වනේ. එතකොට ශ්‍රී ලංකාවේ ඉන්න පාර්ශ්ව දෙක දෙකඩ වෙයි කියලා තමයි මේක නම් දාලා තියෙන්නේ. අද මෞබිමටයි ඊළඟ සටහන සඳහා අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. ජනාධිපතිවරණයට පෙර අලුත් ආණ්ඩුවක් ප්‍රශ්නාර්ථයක් එක්ක මේක ලියලා තියෙන්නේ ජේටි දිසිල්වා. හොඳේ බලන්න කතාව. ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා බාර ගැනීමට පෙර අලුත් ආණ්ඩුවක් පේටවීම සඳහා එක්සත් ජාතික පෙරමුණේ ප්‍රබලයන් පිරිසක් ජනාධිපතිවයි හමු වී සාකච්ඡා කිරීමට තීරණය කර ඇතැයි මෞබිම මේ සටහන දාලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් ඉකුද්දා කොළඹ සහ මාතලේදී සාකච්ඡා කීපයක්ම පවත්වා තියෙනවලු. අලුත් ආණ්ඩුව පේටවීමේදී අගමැති තනතුර සඳහා ප්‍රබල ඇමතුරුන් දෙදෙනුගේ නම් යෝජනා වී ඇති බව දැනගන්නට තියෙනවා. නම් ඉදිරිපත් වී ඇති දෙදෙන අතර එක්සත් ජාතික පක්ෂයේ අර්බුදවලට මූණ පෑ හැම අවස්ථාවකදීම පක්ෂය රැක ගැනීමට මුල් වී ක්‍රියා කළ ජ්‍යෙෂ්ඨයෙකුද වෙනවා කියලයි තවදුරටත් දාලා තියෙන්නේ. එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ පක්ෂ කීපයකම සහය යෝජිත ආණ්ඩුව පීටවීමේදී ලබා දීමට කැමැත්ත ප්‍රකාශ කර ඇති බව වාර්තා වෙනවා. නව ආණ්ඩුව සඳහා පත් කරන අගමැතිවරයා කෙරෙහි විශ්වාසය පළ කරන යෝජනාවට පාර්ලිමේන්තුවේදී බහුතර ඡන්දයක් ලබා දෙන බවට කැමැත්ත ප්‍රකාශ කර ඇති මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත ප්‍රකාශිත අත්සන් ලේඛනයක් ලබාගෙන එම ලේඛනය ජනාධිපතිවරයා සමග සිදු කරන සාකච්ඡාවේදී ඉදිරිපත් කරන්නට තීරණය කරලා තියෙනවා කියලා දානවා. පොඩ්ඩක් ඔළුවේ කොයි විදිහට ඔබේ කැරකෙනවද දන්නේ මේ එන ආරංචි මාර්ගත් එක්ක. කොයි ඒවා කියනවද? තවත් ආරංචි මාර්ගයක් ගැනයි මේ දාලා තියෙන්නේ. සෙට් එකක් සූදානම් වෙනවලු ජනාධිපතිවරයාව ගිහිල්ලා හම්බවන්න. එතකොට ඒකත් එක්ක මේ ආණ්ඩු මාරුවක් පිළිබඳව කතන්දරයක් ගැන මේක දාලා තියෙන්නේ. අපි සටහන් ටික ඉදිරිපත් කරමු. මේ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ මන්ත්‍රීවරුන් කීප දෙනෙකුද එක්වන අතර ඔවුන් වෙත ඇමති තනතුරු පිරිනැමීමටද සාකච්ඡා වී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියනවලු. බොහෝ දුරට අලුතින් පිහිටවන ආණ්ඩුවක ජාතික ආණ්ඩුවක් විය හැකි බවට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ඇමතිවරයෙක් මෞබිමට කියලා. අම්මෝ ජාතික ආණ්ඩුනේ, අම්මෝ සභාගාණ්ඩුනේ, එහෙම කතාවකුත් ඔන්න අද මෞබිම පත්තරේ දාලා තියෙනවා. ඒ අතරේ ජේවිපීකේ සූදානම ගැන පොඩ්ඩක් කතා කරමු. ලබන සතියේ අනුරට එකතු වෙන අය විජිත හෙලිකරයි අනුරාධා හේරත් වාර්තාවගේ.
ජාතික ජනබලවේගේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායකට සහාය පළ කිරීමට තවත් දේශපාලන පක්ෂ හා සංවිධාන කීපයක් ඉදිරි සතියේ එක්වන බව ජෛප්‍ර ප්‍රචාරක ලේකම් දේශපාලන මණ්ඩල සභික විජිත හේරත් කරපු ප්‍රකාශයක් තමයි දැන් ඔබ ඔය දකින්නේ. ඔවගේ කතන්දර ගණනාවක් යන අස්සේ ඒ එක්කම තවත් සටහනකට යන්න සූදානම් වෙන්නේ. පෝට්ටුවේ චන්ද සටන නම්වෙනිදා අනුරපුරයෙන් ඇරඹේ සංජීවිකා සමරතුන් ගැලිය. ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණේ ජනාධිපති දුවර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ලබන ඔක්තෝබර් 9 වෙනිදා අනුරාධපුරයෙන් ආරම්භ කෙරෙනු. ඒ අතරේ මහින්ද රාජපක්ෂ කරලා තියෙනවා ප්‍රකාශයක්. අර පහුගිය දවස්වල CID ප්‍රකාශයක් ගන්න ඉල්ලීමක් කළා ගෝඨාගෙන්. හැබැයි අධිකරණයෙන් එකට අවසරයක් ලැබුණේ නැහැ. ඒ ගැනත් එක්ක මං හිතන්නේ මේ කතා කරලා තියෙන මහින්ද ගෝඨා අත්දැඟුට ගන්න උත්සාහයක් වාර්තා කරන්නේ අධිකරණ වාර්තාකරු. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට නාම යෝජනා කැඳවීමට පෙර අත්දැඟුට ගැනීමේ උත්සාහයක් දියත් කර ඇතැයි තමන් මැතිවරණ කොමිසමට පැමිණිලි කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ දේශේ පත්තරයට කියලා. ඔහු මේ බව ප්‍රකාශ කරේ පසුගිය සිකුරාදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගෝඨාභය රාජපක්ෂ 2005 වසරේ සංචාරක වීසාවකින් මෙරටට පැමිණ දේශපාලන කටයුතු කරමින් වරදක් කර ඇතැයි යන්න ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කිරීම ගැන අදහස් දක්වමි. ඔන්න කතා අපි ඊයේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ වාර්තාවක් බලමු. මට තේරිංකාර්ථ සභාවෙන් ආව ලිපියක් ජනාධිපතිතුමාගේ යෝජනා සහ අදහස් ජාතික ආරක්ෂාව පිළිබඳ ලබා ගැනීමට තේරිංකාර්ථ සභාව මාව හමුවීමට කැමතියි කියලා. මම මේ පිළිබඳව නීතිපතිතුමාගේ උපදෙස් ගත්තා. නීතිපතිතුමා මට කිව්වා ජනාධිපතිතුමා කැමති නම් මේ තේරිංකාර්ථ සභාවට කරුණු දෙන්න පුළුවන්, කැමති නැත්නම් නොදී ඉන්න පුළුවන්. නීතිමය වශයෙන් කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් මම තීන්දුව කළා ප්‍රජාතන්ත්‍රවාදියෙක් විදියට තේරිංකාර්ථ සභාව එන්න කියලා. මගේ කාර්යාලයේදී මගේ අදහස් යෝජනා දී යුතුයි. ඊයේ උදේ 10ට පටන් ගන්නකොටම මම සූදානම් කරලා තිබුණා රටේ ජනතාවට දැකගන්න තේරිංකාරක සභාවට මම කරන ප්‍රකාශය. තේරිංකාරක සභාවේ ඔක්කොම එකහඬින් කිව්වා මාධ්‍යයට දෙන්න බෑ. තේරිංකාරක සභාවට ගිහ ඔක්කොගේම වටේ කැමරා දාලා රටේ මිනිස්සුන්ට අහගන්න බලන්න දුන්නානේ මොනවද කියන්නේ කියලා. ඒ නිසායි මගේ එක දෙන්නේ නැත්තේ. ඒගොල්ල ඉල්ලීමක් කළා මාධ්‍යෙන් තොරව මගේ ප්‍රකාශය ඒගොල්ලන්ට ගන්න අවශ්‍යයි. මන් දන්නේ නැහැ එහෙම උනේ කියලා. මේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම පිළිබඳව හදිසියේ කැබිනට් මණ්ඩල රැස්වීමක් තිබුණා ගිය බ්‍රහස්පතින්දා. අද පත්තරවලත් ඔක්කුගේම මුල් පිටුවේ තියෙනවා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා කියලා විශේෂ ඇමති මණ්ඩල රැස්වීම කැඳෙව්වේ ජනාධිපතිතුමාගේ වුවමනාවට කියලා. අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ කතාව කියන්නේ කලිසම කමිසයක් ඇඳලාද කියලා මට අහන්න වෙයි. මට බ්‍රහස්පතින්දා උදේ කතා කළා රවි කරුණානායක මහත්මයා. උදේ 6ට කතා කරලා මගෙන් ඇහුවා සර් මේ හදිසි කැබිනට් රැස්වීමක් කැඳව ගන්න අපිට ඕන. අගමැතිතුමායි අපි ඔක්කොම සාකච්ඡා කළා. අගමැතිතුමා කිව්වා ධනත්මාට කියන්න කියලා. මං කිව්වා රවි ඔයා කිව්වට හරියන්නේ නැහැ. අගමැති මගෙන් ඉල්ලීම කරන්න ඕන. විනාඩි 10ක් 15ක් ගිහිල්ලා රවි කරුණානායක ආයිසරයක් ගත්තා දෙවෙනි සැරේ. අරගෙන කිව්වා සර් අගමැතිතුමායි ඔක්කොම කියනවා සර්ට කැබිනට් රැස්වීමක් මං කිව්වා එහෙනම් අගමැතිතුමාට කියන්න මට කතා කරන්න. දැන් එහෙන් නැහැ උත්තරයක්. මම අගමැතිතුමාට කෝල් එකක් දාපු. අරගෙන මං කිව්වා මේ රවි කරුණානායක කියනවා අගමැතිතුමා කිව්වයි කියලා කැබිනට් රැස්වීමක් කැඳවන්න කියලා. අද විධායක ජනාධිපතිවරයා අහෝසි කිරීමේ යෝජනාවක් කැබිනට් එකේ සම්මත කරන්න එහෙම අවශ්‍යතාවයක් තියෙනවා. ඒකට අගමැතිතුමා මට කිව්වා ඔව් අපි සාකච්ඡා කළා කතා කළා TNA JVP අපේ පක්ෂ ඔක්කොම කැමති කාලය ඇති ඒක නිසා ජනාධිපතිතුමා අද හවස 2:00-4:00 අපිට කැඳවලා දෙන්න කියලා කිව්වා. මම වෙලාව දැම්ම 3ට. හැබැයි දවල් 12 ඉතර වෙනකොට රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගෙන් කැබිනට් සංදේශය කැබිනට් ලේකම්ට ගියා. විධායක ජනාධිපතිවරයා අහෝසි කිරීමේ යෝජනාව කැබිනට් එකට ඉදිරිපත් කරන්නේ. කැබිනට් ලේකම්මට කතා කරලා කිව්වා අගමැතිතුමාගෙන් ඇවිල්ලා තියෙනවා කැබිනට් පත්‍රිකාවක් විධායක ජනාධිපතිවරයා අහෝසි කිරීම සම්බන්ධයෙන්. සිංහල ඉංග්‍රීසි දෙකක් තියෙනවා. සිංහල එකේ අස්සම් කළා නැහැ. ඉංග්‍රීසි එකේ විතරක් අස්සම් කළා දෙනවා. මං කිව්වා රයිට් එහෙනම් ඒ ඇති ඕක දාන්න කිව්වා. වාඩි වෙනකොටම අගමැතිතුමා කැබිනට් ලේකම් ගාවට ගිහිල්ලා මට ඇහෙනවා කියනවා අර මං එවපු කැබිනට් පත්‍රිකාව දාන්න එපා. ඒක දාන්න එපා. ඒක මෙතන දාන්න එපා. ඒක තියාගන්න. මම ඇහුන්නේ වගේ හිටියා. ඊට පස්සේ දැන් කැබිනට් රැස්වීම පටන් ගත්තා. මං කිව්වා මේ මගෙන් ඉල්ලීමක් කළා විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවන්න කියලා. ඔව් දැන් ඉතින් කැඳෙව්වා. දැන් ඉතින් මොකන්ද කාරණේ ඔබතුමාලා කියන්නේ. එතකොට ඉතින් අගමැතිතුමා පටන් ගත්තා. මේමයි ඉතින් මේ විධායක ජනාධිපතිතුමා අහෝසි කරන්න ඕනේ. මේක ජනාධිපතිතුමාත් දුන්න පොරොන්දුවක්. ඉතින් මං කිව්වා ඉතින් මගේ ප්‍රශ්නයක් නැහැ. ඉතින් මං හැමදාම මේක කියනවානේ අහෝසි කරන්න ඕනේ කියලා. තමුන්නාන්සලා පාර්ලිමේන්තුවේ කෙරුවේ නැත්තේ. ඒක නිසා ඉතින් තමුන්නාන්සලාට හොඳ දෙයක් කරන්න. රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඒ ටික පොඩ්ඩක් කියන්න විතරයි ලැබුණේ. එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරු
අනෙක් සුළු පක්ෂවල මනෝ ගණේෂන් රවුප් හගේන් දිගම්බරම් තලතාතු කෝරල මංගල සමරවීර මලිස් සමරවික්‍රම චම්පික රණවක ඔය ඔක්කොම නැගිට නැගිට අගමැතිතුමාගේ යෝජනාවට විරුද්ධව කතා කළා. දැන් ලොකු යුද්ධයක් කැබිනට් මණ්ඩලේ. මං කිව්වා මේ මට මේව බේරන්න බෑ. ඔගොල්ලන්ගේ වුණාට මේක ඇදුවේ ඒක නෑ මේ ජය වේවා. යන්න පුළුවන්. කියලා මං කැබිනට් රැස්වීම නැවැත්තු. වැඩේ බකල්ලලා වෙන්න තියෙනේ ඔක්කොම කරගෙන තමන්ගේම ඇමතිවරුන්ගෙන් ගුටි කාලා හොඳටම නාගෙන මේක දැන් මගේ ඇඟේ දාන්න හදනවා. දැන් අනික් කාරණේ තමයි අල්ලස්සා දූෂණ කොමිෂමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් දිල්රුක්සි ඩයස් වික්‍රමසිංහ නෝනගේ හඬපටයක් යනවා හැමදැනම. ත්‍රිවිධ හමුදාපතිවරු තුන්දෙනා හිටපු මගේ කිසිම අනුදැනුමක් නැතුව ආරක්ෂක ඇමති විදිහට උසාවියට ගෙනිච්ච වෙලාවේ මම කරපු කතාවකින් තමයි දිල්රුක්සි ඩයස් අධ්‍යක්ෂ ජෙනරාල් දුරේ දාලා ඉල්ලා සෙලා යන්න ගි. රනිල් වික්‍රමසිංහ මහත්තයාම මට කිව්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 72 දූෂණ හා වංචා ලේකම් කාර්යාලයෙන් ලිපි ගොනු හදලා තියෙනවා කිව්වා නඩු දාන්න. මං කිව්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇරෙයිද එක්සත් ජාතික පක්ෂය. ඒ නිසා තමයි මම කිව්වේ දිල්රුක්සි ඩයස් වික්‍රමසිංහ කරන්න වැරදි වැඩක් කියලා. දැන් මේ මාස 3-4 කලින් අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයාට ලියුමක් එවනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාර ධූරයක් සඳහා දිල්රුක්සි ඩයස් වික්‍රමසිංහ මහත්මිය පත් කරන්නයි කියලා. දැන් මේ දවස්වල යන හඬපටේ ඒ කියන දේවල් වලින් පැහැදිලි එයා ඒ තනතුරට සුසු කෙනෙක් නොවන බව. ඒ දාපු නඩු තනිකරම දේශපාලන පරිගැණීම් නඩු. දිල්රුක්සි වික්‍රමසිංහ මහත්මිය උදේ දවල් හවස 4 වෙනකන් අල්ලස් දූෂණ කොමිෂමේ හවස 6න් පස්සේ අරලියගහ මන්දිරයේ දූෂණ විරෝධී ලේකම් කාර්යාලය. එහෙම තමයි වැඩ කෙරුවේ. මේ යන හඬපටේ තිබෙනවා වික්‍රමසිංහ නෝන කියන මේ ජරා දේශපාලනය නිසා තමයි මට මේ තීන්දුව తీරන ආරම්භයේ නඩු පවරන්න සිද්ධ වුනේ. ඔය හඬපටේ කියන මේ ජරා දේශපාලඥයෝ තමයි මට මේ බල කරන්නේ උපදෙස් දෙන්නේ කියලා කියන කතාවේදී වැරදි විදියට නඩු දාන්න මිනිස්සු හිරේ දාන්න ඔබතුමයට උපදෙස් දුන්න දේශපාලඥයන් කවුද කියලා පුළුවන් නම් කියන්න කියලා මං වික්‍රමසිංහ මැතිණියට කියනවා. විරාමයක් අරන් ඇවිත් විධායකේ ඒ ගැන අද පත්තර වාර්තා කතා කරමු. මං ඔබට කිව්වා විධායකයා පැත්තට හැරෙමු කියලා. හැබැයි ඊට කලින් මට පොඩි අවසරයක් දෙන්න කොමිසම පැත්තට යන්න. මොන කොමිසමද කියලා නැතිවන්න කොමිසම පැත්තට සහ ඒ ආශ්‍රිත කතා කීපයකට. මැකෝ සීමාව ඉක්මවා යනවා පක්ෂ නායකයෝ. නෝ කොමෙන්ට්ස් මැතිවරණ කොමිසමේ සභාපති ලියන්නේ දේශපාලන වාර්තාකරු. තමන්ගේ බල සීමාව ඉක්මවා කටයුතු නොකරන්නයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියට දැනුම් දෙන ලෙස පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයෝ කතානායක කරු ජයසූරියගෙන් ඉල්ලා සිටියලු. පාර්ලිමේන්තුවේ පසුගිය අඟහරුවාදා කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමේදී මේ තීන්දුව ගත්තේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පළාත් සභා ඡන්ද පැවැත්වීම සම්බන්ධයෙන් මැති සභේ පක්ෂ නායකයන්ට මන්ත්‍රීන් පිරිසකට එවන ලදැයි කියන ලිපියක් සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදීලු. මේදී කිරියල්ල සභානායකවරයා පෙන්වා දී ඇත්තේ පාර්ලිමේන්තුව රටේ අන් සියලු ආයතනවලට වඩා උත්තරීතර බැවින් ඒ ක්‍රියා කළ යුතු ආකාරය ගැන උපදෙස් දීමට කිසිවෙකුට නොහැකි බවයි. එම අදහස අමරවීර දිනේෂ් ගුණවර්ධන ජයන්ත සමරවීරදත් අනුමත කරාලු. ඒ අනුව තමන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ඒ ගැන දන්වන බව කතානායක කරු ජයසූරිය පක්ෂ නායකයන්ට කිව්වල්. පළාත් සභා ගැන පාර්ලිමේන්තුවේ කතාව මතක් කරාම කාට කාටත් රිදෙන්න ගන්නවද කියන්න අපි දන්නේ. හැබැයි මේ කතාව පිළිබඳව පත්තරේ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියගෙන් මැකෝගෙන් ඇහුවම ඔහු කියලා තියෙනවලු නෝ කමෙන්ට්ස් කියලා. වැඩේ නම් මෑවිලා පෙවුනා ඔහු ඒක කියපු හැටි. තවත් කතාවක් තියෙනවා බලන්න. මෙන්න දේශයේ පත්තරේ මේ කතාව වාර්තා කරන්න. දිසාපති මාරු අත්තිටුවන්න මැතිවරණ කොමිසම රජයට කියයි කියලා පත්තරේ දාන. තවත් කතාවක් තියෙනවා එකත් අපි ඉක්මනින් බලමු. පත්තරේ පුටා ගන්නේ ලංකාදීපෙන්. මැතිවරණවලට රජයේ දීපල තහනම් කරන ගැසට්ටුවේ දයසිලි ලියනගේ වාර්තා කරන්න. තහනම් කරන ගැසට්ටුව එනවා. නමුත් ඒ අතරේ කොයි කොයි විදියට හැසිරීම් රටාව වෙයිද කියලා මැතිවරණ කොමිසමට නම් ඇහැ තියාගෙනම ඉන්න වෙයි. කට්ටිය කොහොමද මේවා පිළිපදින්නේ කියලා. සම්බන්ධ දන්නවනේ මේ වගේ අවස්ථාවන්නේදී දෙමළ ජාතික සන්ධානයේ හැසිරෙන හැටි අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. දෙමළ ජනතා ගැටලු ස්ථාන අලුත් ව්‍යවස්ථාවක් ඕනේ. සම්බන්ධන් කියන්නේ නිමල කොඩිතුවක් වෙලියන්. ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයා කවුරුන්වත් දෙමළ ජනතාවගේ ගැටලු විසඳීම සඳහා රටට අලුත් ව්‍යවස්ථාවක් ඉදිරිපත් කළ යුතු බව දෙමළ ජාතික සන්ධානයේ නායක සම්බන්ධන් ඉරිදා ලංකාදීපයට කියනවා.
අපි මෙතන්දි පොඩ්ඩක් මතක් කරන්න ඕනේ දෙමළ ජනතාවගේ අනිකුත් ජනතාවගේ සියලු ජනතාවට ඔවුන්ගේ ගැටලුවලින් තොරව ජීවත් වෙන්නට අවස්ථාව අත්‍යවශ්‍යයි. ඒ ගැන නම් කිසිදු තර්කයක් නැහැ. හැබැයි ඔවුන්ගේ ගැටලු කියලා ඉස්සරහට දාගෙන ඇතැම් දේශපාලඥයන්ගේ ඕනෑ එපාකම් ඉටු කර ගන්නට දරන ප්‍රයත්නයන් ගැන නම් අපිට තියෙන්නේ ලේසි පහසු අත්දැකීමක් නෙවෙයි. ඒ නිසා මේගොල්ලන්ගේ හැසිරීම් රටාවන් ගැන ඒ දේශපාලන ධාරාව ඒ සාකච්ඡාවලට යනවා නම් හොඳ ටෝම අවධානයෙන් ඉන්න ඕනේ. තමන්ගේ ජනතාව ඉස්සරහට දාගෙන තමයි දේශ පාලන ඕනෑ එපාකම් පිරිමහනට ගොඩක් අය උත්සාහ දැරුවේ පසුගිය වකවානුවල. ඒවට නම් කොයිතරම් නම් අත්දැකීම් තියෙනවද නැද්ද මං අහන්නේ ඔබේ. ඊළඟට මෞබිම් පත්තරේ දානවා විධායක ජනාධිපති ධූර කතාව. ඕක ගැන කතා දෙකක් එකළඟ දාලා තියෙනවා මෙන්න බලන්නකෝ. සුබන්තිරන්ගේ කතාවක් ඉස්සෙල්ලම යහපාලන ආණ්ඩුව ජනවරමට පිටුපෑවා. ලක්ෂ්මී ජයකොඩි ලියන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පිටුපෑම වසර 25ක් පුරාවට ජනතාවට ලබා දුන් පොරොන්දු කඩකිරීමක් බව ජනතා වරමට පිටුපෑමක් බව දෙමළ ජාතික සන්ධානය කියනවා. ඒ අතරේ අපේ මහාචාර්ය මැදගොඩ අභේති සාමුදුරන් වහන්සේ සඳහන් කරන්නේ රනිල් මේ හදන්නේ උතුරට ෆෙඩරල් දෙන්න. ජයසූරි උඩුකුඹුර ලියන් විධායක ජනාධිපති ධුරය කුමන්ත්‍රණයකාරකින් හෝ අහෝසි කර උතුරට ෆෙඩරල් පාලනයක් ලබා දී රට දෙකඩ කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ දරන උත්සාහය පරාජය කළ යුතු බව උන්වහන්සේ අවධාරණය කරනවා. විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් පසුගියදා කැඳවා අත්නොමතික ලෙස විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට වික්‍රමසිංහ අගමැතිවරයා උත්සාහ කළේ දෙමළ ජාතික සන්ධානය සමග ඇතිකරගත් එකගතාවක් අනුව බවද නාහිමියෝ චෝදනා කරනවා කියලයි දාලා තියෙන්නේ. මුලින්ම ව්‍යවස්ථාව වෙනස් කරලා ෆෙඩරල් දෙන්න හැදුවා. ඒක බැරි වුණ නිසා දැන් විධායක ජනාධිපති ධූරේ අහෝසි කරලා ෆෙඩරල් දෙන්න හදනවා කියලයි උන්වහන්සේ සඳහන් කරලා තියෙන්නේ. කොහොම හරි විධායක අහෝසි කිරීමේ යෝජනාව කැබිනට් එකට ගෙනාපු වෙලාවේ නම් රට පුරාම දැඩි අවධානයක් යමුණා. මොකද මේ ජනාධිපතිවරණයකුත් කැඳවලා අපේ එකපාර්ට මේක ගෙනාවේ කියලා බලන්නනේ සමහරුන්ට තම තමන්ගේ අවශ්‍යතා අනුව එකපාර්ටම මේවා මතක් වෙන හැටි. අපි දිවයින පත්තරයට මොහොතකට යමු. මේ විධායකය ගැන පූජ්‍ය අත්තුරලිය රතනහාමුදුරුවන් වහන්සේ කළ ප්‍රකාශයක් තියෙනවා. මේ මොහොතේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම භයානකයි. උන්වහන්සේ කියන්නේ සිරිමන්ත රත්නසේකරයි ලියන්. කවුරුන් හෝ මේ මොහොතේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න උත්සාහ ගන්නේ නම් ඒ රටට කරන මහා අපරාධයක් හා ද්‍රෝහිකමක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලිය රතනහාමුදුරුවන් වහන්සේ සඳහන් කිරීමක් කරලා තියෙනවා. මේ මොහොතේ රටේ ස්වෛරීත්වය ආරක්ෂා වී ඇත්තේ විධායකයේ බලතල නිසා බැවින් කඩිමුඩියේ එය අහෝසි කළ නොහැකි බවත් උන්වහන්සේ සඳහන් කිරීමක් කරනවා. එයා අතරේ විස්ස ගෙනාවේ, විස්ස කියන්නේ අර විධායකයේ අහෝසි කිරීම අඩංගු යෝජනාව ගෙනාවේ ජයිපේ. දැන් විජිත හේරත් සමාවෙන්න සුනිල් හඳුන් නැති ඒ ගැන කරපු ප්‍රකාශයක්. මේ වර්තමාන තත්ත්වය ගැන මං උපුටා ගන්නවා දේශයේ පත්තරෙන්. රනිල් මහින්ද ගෝටා එක මේසේකදී ගත යුතු තීන්දුවක් සුනිල් හඳුන් නැති කියන්නේ ගයන් ගාල්ලගේ ලියන්. ජනාධිපතිවරණයේ කැඳවීමෙන් පසුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ආණ්ඩුව ගන්නා උත්සාහය මේ මොහොතේ නිෂ්ඵල ක්‍රියාවක් බවත් එසේ සිදු කිරීමට අවශ්‍ය නම් රනිල් වික්‍රමසිංහ මහින්ද රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ යන අය එක මේසයකට පැමිණ එකඟතාවයකට පැමිණිය යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන් නැති දේශයට සඳහන් කිරීමක් කරනවා. විස්ස ගෙනාවේ ජයපේ ඒකේ හඳුන් නැති මේ කියන කතාව මේක තේරෙන්නේ නැතුව දානේ එදා අර කැබිනට් එකට විධායක අවශ්‍ය කිරීමේ යෝජනාව ගෙනාවේ ජනාධිපතිවරණයක් ඇඳවලා තියෙන වෙලාවක 150 ගන්න ඕනි කොයිතරම් නම් අවශ්‍යද? එතකොට ගෙනෙනවා ඒ යෝජනාව. ඊට පස්සේ එදාම අගමැතිවරයා කියනවා අපි ජනාධිපතිවරණය දිනනවා. ඒ වගේම පෝට්ටුවේ මේ සහාය නැතුව මේක වෙනස් කරන්න බෑ එව්වත් කියනවා. ඒ අතරේ අපි යනවා දැන් ඊළඟ කතාවට. ලංකාදීපයට ප්‍රධාන පිටු අවසන් කරන්න මේක වෙන කතාවක්. හොඳේ වී අලෙවි මණ්ඩලයට මෙවර වී අටයක්වත් ලැබී නෑ. පෞද්ගලිකාංශයේ වැඩිමිලට අරන් මහින්ද නිශ්ශංක ලියන්. මෙවර යලකන්නේ ගොවීන්ගේ වී මිලදී ගැනීම ආරම්භ කළ වී අලෙවි මණ්ඩලයට කිසිදු ගොවියෙකු වී අටයක්වත් මෙතෙක් ලබා දී නැතැයි වාර්තා වෙනවා. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා පැවසුවේ මෙතෙක් මණ්ඩලයට වී අටයක්වත් නොලැබුණු බවයි. ඔන්න තත්ත්වේ ඇටයක්වත් ලැබිලා නැහැ. ඊයේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ වාර්තාවක් බලමු.
මේවනටම අප මුදල් තැන්පත් කරලා තියෙනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා වෙනුවෙන් සැලසුමක් අනුව මේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරලා තියෙනවා අප බැඳලා නාම යෝජනා පත්‍ර දීලා ඊට පස්සේ සටන පටන් ගන්නවා දැන් මේ වෙනුවට හඬ පටවල් කීපයක් පිට වෙලා තියෙනවා විශේෂයෙන් දිරුක්ෂි ඩයස් මහත්තයා රේමේ සම්බන්ධ ඉතින් බොහොම පහදිලිනේ එතුමියගේ කටින්ම එතුමිය කියනවා බුරු නඩු දැම්මේ කියලා නීතිය හදන්නත් පුළුවන් කඩන්නත් පුළුවන් මේ ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙල ගෝඨාභය රාජපක්ෂ මුල් කරගෙන කරපු වැඩපිළිවෙල බොහොම පහදිලිව අපිට පේනවා රටේ ජනතාවට එතුමා විතරක් නෙවෙයි සියලු රාජපක්ෂලාට සා ඔවුන්ගේ හිතවතුන්ට මේවා දේශපාලන නඩු මේ වෙනකොට ගෝඨාභය රාජපක්ෂ මහතාට විශාල වශයෙන් තිබිච්ච නඩු ටිකෙන් දැන් නිදහස් වෙමින් පවතිනවා ආණ්ඩුව තව තවත් නඩු බලටයි පොලිසිය ආණ්ඩුව කියන දේ කරනවා CID ඒක තමයි අද පහදිලිව පේන්නේ හැබැයි ජනතාව බොහොම පහදිලිව නඩු තීන්දුවක් දෙයි ඒ වගේම දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර සාකච්ඡා පැවැත්වෙනවා සංධානගත වීමක් සම්බන්ධයෙන් විශේෂයෙන් දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අනිවාර්යෙන් ස්ථිර කරලා තිනවා ජනාධිපතිවරණය සඳහා එතුමා ඉදිරිපත් වෙන්න කියලා මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සහ ඔබතුමාලාගේ පක්ෂ අතර තියෙන සාකච්ඡාවල මට්ටම කුමක්ද නැ කිසිම ප්‍රශ්නයක් නැහැ දැන් ඉතින් අපි ඉදිරි ටික ජනාධිපතිවරයාත් එක්ක සාකච්ඡා කරලා අවසන් කරනවා ඒ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහභාගීත්වයෙන් නැතුව ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වෙනවා ඒකද ඔබතුමා කියන්නේ නෑ 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 ශ්‍රී ලංකා නිදහස් පක්ෂත් මං හිතන්නේ අපිත් එක්ක ඉඳී මොකද මං හිතන්නේ එතුමාට පුළුවන් කියලා ආපහු සිරිකොතට යන්න ඇතුල් පිටු වාර්තා විරාමයෙන් අනතුරු ඇතුල්පිටු වාර්තාවලට අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ මේ දවස්වල දේශපාලන උණුසුම හොඳටම වැඩි. ඒ නිසා ඒ ගැන කතාවෙන්ම ආරම්භ කරමු. ඒ දේශපාලන ධාරාවන් වල අය මොනවද කියන්නේ කියලා මුලින් බලලෙමුද? හරි. අපි පටන් ගමු UNP එකෙන්. මේ මව්බිම් පත්‍රයේ මේකේ ඉන්නවා ඇමති රංජිත් මද්දුම් බණ්ඩාර. ගෝඨාභය පරද්දන්න පුළුවන් අපේක්ෂකයා තමයි සජිත්. අපට අවශ්‍ය කාගේවත් නායකත්වය ආරක්ෂා කිරීම නොවේ. මේ තීරණාත්මක සටන අපි කරන්නේ පාක්ෂිකයෝ වෙනුවෙන්. අපිට ඕනේ එජාපයේ දිනවීම මිසක් පුද්ගලයන් රැකීම හෝ රජකරවීම නොවේ. අගමැති කවුද කියලා දැන්ම තීන්දු කරන්න බෑ. අනුරාධා හේරත් වාර්තා කරයි. නිකං පක්ෂ නායකයාට කතාවක් පණිවිඩයක් දුන්නද? අපිට නම් හැඟෙන්නේ එහෙම. හැබැයි ඔහුගේ අදහස මොකද්ද? ඔබට හැඟෙන්නේ කොහොමද? ඒ අතර කියනවා අගමැති කවුද කියලා දැන්ම තීන්දු කරන්නත් බෑ. ඒ කියන්නේ ඔවුන්ගේ රජයක් නම්. එතකොට ඒකෙනුත් කාටද මේ පොඩ්ඩක් ඉඟියක් දීලා තියෙන්නේ? හරි. ඒ ඔහු කියන කතාව ගෝඨාභය පරද්දන්න පුළුවන් අපේක්ෂකයා තමයි සජිත්. හැබැයි බන්දුල කියන්නේ වෙන කතාවක්. ඒකත් තියෙන්නේ මව්බිමේ. ප්‍රධාන ශීර්ෂ පාඨයට එන්නට කලින් තවත් තැනක කියනවා අපි කැමති සහ පහසුම ප්‍රතිවාදියා සජිත් කියලා. ගෝඨාභයට තරගයක් දෙන්න ඕනෑ නම් රනිල් සජිත් කරු තුන්දෙනාවම එකට ගේන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු විය යුත්තේ රටට ආදරය කරන, රටට අලුත් ගමනක් ඇති කරන නායකයා සමගයි. මේ ජාතික ඉරණම පිළිබඳ තීරණාත්මක මැතිවරණයක්. සජිත් සමග එජාපයේ ගැට ගහලා එතනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ගැට ගහන්නද දයාසිරි හදන්නේ කියලා සැකයි. දයාසිරි පිළිබඳව කතාව මේ දවස්වල ගොඩක් කතාවට ලක් වෙනවා. ඔහුගේ කතාව මේ කියන්නේ සජිත් සමග එජාපයේ ගැට ගහලා එතනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ගැට ගහන්නද දයාසිරි හදන්නේ කියලා සැකයි කියලයි. එතකොට නෙළුම් කුළුණ ගැන චෝදනාව, පොහොට්ටු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දීගය ගැන බීතිකාවක් තියන අයගේ වැඩක්ද කියලා සැකයි කියලත් ඔහු සඳහන් කරලා තියෙනවා. හරි, මං දැන් ලංකාදීපයට යනවා. ඒකේ ඉන්නවා දිනේෂ් ගුණවර්ධන. නොපෙනෙන ආගාධයකට රට තල්ලු කරපු කණ්ඩායමකට නැවත වරක් වරමක් දෙන්න මේ රටේ ජනතාව සූදානම් නැහැ කියලයි දිනේෂ් කියන්නේ. සාකච්ඡා කරන්නේ ප්‍රසන්න සංජීවයි. අපි ගියා දෙපැත්තටම. ඊළඟට අපි ජයිපේ පැත්තට පොඩ්ඩක් යමු. ජයිපේ ටිල්වින් සිල්වා ඉන්නවා අද ලංකාදීපේ. ජන බලවේගය යනේන මන් නැති දේශපාලකයන්ට ලගින්න තැනක් නොවේ. අපි ආදර්ශයෙන් පෙන්නලා තියෙනවා අපි පරිසරයේ විනාශ නොකරන පිරිසක් කියලා. අපි රැස්වීමක් පැවැත්වුවත් පාගමනක් ගියත් ඒ කිසි තැනක කොළ කෑල්ලක්වත් බිම ඉතුරු නොකර ඒ තැන් පිරිසුදු කරලා යන පිරිසක්. දැන් ඔය පෝස්ටර් කටවුට් ගහන්නේ නැහැ කියලා කියාගෙන ආපු අයගේ කටවුට් පෝස්ටර් නැද්ද පාර පුරවලා කියලා අහනවා. ප්‍රියන්ත කොඩිප්පලි සාකච්ඡා කරන්න. ඒ දේශපාලන ධාරාවේ අය තමයි ඒ හිටියේ. ඒ ඉන්න අතරතුරේදී අපි ඊළඟට තවත් කතාවකට අවධානය යොමු කරන්න සූදානම්. බලන්න දැන් ඉන්නේ කවුද කියලා. එන්න තියෙන ප්‍රශ්න දෙකයි. ඒකට අපි සූදානම්. එන්න තියෙන ප්‍රශ්න දෙකයි. දේශයට කියන්නේ මැකෝ.
ජනාධිපතිවරණයට කලින් පළාත් සභා නොතිබ්බොත් මම මේ පුටුවේ නෑ. අපට හැමදාම ලැබුණේ බැනුම් විවේචන විතරයි. පක්ෂ ලේකම්වරු අපි එක්ක කතා කරනකම් හරිම හොඳයි. උපන්දිනයටත් සුබපතලා පාර හරහා කටවුට් ගහනවා. සමහර දේවල් කියලම අපට ඇති වෙලා කලකිරීමක් නෑ. මට තියෙන්නේ කනගාටුව. ඒ මැතිවරණ කොමිසමේ සභාපතිවරය. ඊළඟට සුරාබදු බලපත් ගැන කතාව. නොදැනුවත්ව දීලාලු. එතකොට නොදැනුවත්ව යන්නේ කොහොමද? නොදැනුවත්ව අරගෙන යන්න පුළුවන්කමට ඉන්නේ දැනුවත් නැති බබාලද? ඔයගේ කතා ගොඩක් මතු වුණා සුරාබදු කේස් එකත් එක්ක. ලංකාදීපේ දානවා ඇමතිත් නොදැන අලුතින් සුරාබදු බලපත් 84ක්. වාර්තාව අද දෑසිලේ ලියනගේ ලියන්නේ. සුරා පානයට වලංගු තැන් 4910ක් දැන් රටේ තියෙනවා. එහෙමත් දාලා වර්ෂයේ සහ බලපත්‍ර නව බලපත්‍ර සංඛ්‍යාව තියෙනවා. අර 15 ඔබට ගණන් ඉලව ටිකක් පොඩියට පේනවා ඇති. මම ඒක කියන්නම්. අන්තිම අවුරුදු දෙක ගත්තොත් 2017 නව බලපත්‍ර සංඛ්‍යාව 10යි. ඔබ විශ්වාස කරන්න 2018 නව බලපත්‍ර සංඛ්‍යාව 74යි. 74යි 10යි 84යි. ඒ අවුරුදු දෙකටද කොහෙද මේ 84 කතා වෙන්නේ? නොදැන දීලාලු. එතකොට රවට්ටන්න රැවටෙන බබ්බුද ඉන්නේ. නැවතත් ඇතුල් පිටු වාර්තා අතර අපි වෙනත් කතා කීපයකට යමු. දැන් නේද අපි රටතොට ගැන දැන කියාගමු. මනුස්සකම් පිළිබඳ කතා කරමු. පරිසරය පිළිබඳව කතා කරමු. ඒවා විනාශ වෙනවද කියලා බලමු. මේ ජනාධිපතිවරණ හුට්ටපටාස්සේ මේවා ගැන අවධානය යොමු කළ යුතුව තිබෙනවා. නැත්තම් මේ ආණ්ඩුවේ ඉන්න ඇත්තන්ටත් මේ රටතොට ගැන කිසිම වගේ වගක් නැතුව තමන්ගේ අපේක්ෂකයන් තෝරා ගැනීම පිළිබඳව දේවල් විසඳා ගන්නට ගිහින් ඉන්න අවස්ථාවක්නේ. අද මෞබිම පාර දිගේ කියන්නේ වන සංරක්ෂණයේ නිදි පොතුවිල් ධාරම්පලාව රක්ෂිතය විනාශයි. එහෙම වාර්තාවක් මේ අරන් එන්නේ ප්‍රගීත් සම්පත්. STF සහ හමුදා කඳුරු ඉවත් කළාම කැලෑ විනාශය වැඩි වෙලා වීරපලු තේක්ක ගස් කපා ගිනි තබයි කැපූ ගස් වේලා දරට පටවා ගෙන යාම ප්‍රසිද්ධියම තැන තැන දුවන වන සංරක්ෂණයේ මායිම් කණු හැම තැනකම පොතුවිල් කලපුවත් අල්ලා නිවාස හදලා පොතුවිල් වන සංරක්ෂණයේ කැලේ විශාලත්වය දන්නේ නැද්ද? ලාහුගල පොතුවිල් කලාපයේ අක්කර දසදාසක රක්ෂිතයක් තිබෙනවා. තවත් කතා ගොඩක් දාලා තියෙනවා ෆොටෝ කීපයකුත් එක්ක, චාරූප කීපයකුත් එක්ක. බලධාරීනි නිින්දෙන් නැගිට අවදි වී මෙව්වා බලන්න. ඒ අතරේ අපි සංවේදී කතා කීපයකට ඔබ අරන් යන්නයි දැන් සූදානම් වෙන්නේ. මෙහන්න ආබාධිත දියණිය අරන් පාසල් යන දිරිය අම්මා. අද ලංකාදීපයට ලියන්නේ සටහන හා ඡායාරූප නිමල් ජයරත්නගෙන්. අවුරුදු 5ක්ම දැරියගේ ගමන රෝදපුටුවේ කියලා දාලා තියෙනවා. අපේ රටේ පාසල් දූ දරුවන්ට සහ මව්වරුන්ට ආදර්ශවත් පාඩමක් කියාදෙන දිරිය මවකගේ දියණියගේ සංවේදී කතාවක් පොළොන්නරුව වැලිකන්ද අති දුෂ්කර අසේලපුර ගම්මානයෙන් අසන්නට ලැබෙනවා. ඒ තම ඇවිදීමට නොහැකි ආබාධිත දියණිය නොකඩවා වසර 5ක්ම රෝද පුටුවකින් පාසලට රැගෙන ගොස් උගන්වන දිරිය අසරණ අම්මා කෙනෙකු පිළිබඳවයි. අම්මලා නෑඹලියට කඳුළු හෙලා හාල් ගරන අම්මා. අපිට එහෙමයි මතක් වෙන්නේ. මෙන්න අම්මලා. අවුරුදු 5ක්ම දැරියගේ ගමන රෝදපුටුවේ අම්මා ඉස්කෝලේ එක්කන් යනවා. ඒ අම්මෙක් ගැන කතාවක්, මේ තාත්තෙක් ගැන කතාවක්. රෝදපුටුවේ ඉඳන් අද්දකේ හයියෙන් මුඩුබිමක් අස්වද්දන දිරිය තාත්තෙක්. අද මව්බිමෙන් උපුටා ගන්නෙ මානා කැලෑව ඔක්කොම සුද්ධ කළා. තල ඉහලා හොඳ ආදායමක් ගත්තා. ඉඟුරු මිරිස් ගොඩ බෝගත් දානවා. දරුවන්ට බරක් වෙන්නේ නැහැ කියලායි මේ තාත්තා කියන්නේ. අන්න තාත්තලා රෝදපුටුවේ ඉඳන් අද්දකේ හයියෙන් මුඩුබිමක් අස්වද්දන දිරිය තාත්තෙක්. අර සඳ මඩලේසට කියන ගීතය මට මතක් වෙනවා. එතකොට ඊළඟට අම්මෙක් ගැන කතා කරා, තාත්තෙක් ගැන කතා කරා, සොයුරියන් දෙන්නෙක් ගැන සංවේදී කතාවක්. ඒකත් මව්බිම් පත්තරේ අරන් එන්නේ. යකාවැව බෝම්බෙන් සනුහරේම මැරිලා කැබිති ගොල්ලෑවේ තනුණු කවුරුත් නොදන්න අක්කයි නංගි. එහෙමයි කතාව දාලා තියෙන්නේ. සැපට හැදෙන දරුවන්ට කියවන්න වටින කතාවක්. කාත් කවුරුවත් නැහැ, දෙන්නට දෙන්නා විතරයි. නංගිට උගන්වන්න අක්කා ඉස්කෝලේ ගමන නතර කළා. කිසිම ආදායමක් නැහැ. ඒත් ජීවිතයට මුහුණ දෙනවා. ප්‍රභාත් අත්තනායකයි සටහන. අපි ජීවත් වෙනකොට අපි අවට වටපිටාවේ කොයිතරම් ආසරණ තනි වුණු පිරිස් ඇද්ද? අපිට ඒ අය පිළිබඳව අපේ කාරුණික දැස් යොමු කරන්නට ඇත්නම් කොයිතරම් වටිනවාද?
මෙවැනි අනාවරණයන් හිරුවස්සේ කළාම සංවේදී උණුවෙන හිත ඇති අතිමහත් බෞතර ශ්‍රී ලාංකික ජනතාව ඒ අයට උදව් උපකාර කරන්නට සැදී පැහැදෙන ආකාරය පිළිබඳව අපිට තියෙන අපූර්ව මනුස්සකමකින් යුක්ත අත්දැකීම. ඒකත් මේ වෙලාවේ මතක් කරන්නට අත්‍යවශ්‍යයි කියලා ඔබට කියන්නට ඕනි. ක්‍රීඩා වාර්තාවලට යමුද? මේ දිවයින ක්‍රීඩා පිටුව. පාකිස්තානයේ යන ගැටලුව සහ ඉල්ලන් කෑම කියලා සටහනක් අරන්ගෙන ආද ආසේල විතාන්. එහෙම සටහනක් දීලා තියෙන. ඒ අතරේ දේශේ පත්‍රයේ ක්‍රීඩා වාර්තාව දැන්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ගුවන් විදුලි විකාශන අයිතියේ අත යට ගනුදෙනු එළියට යොහන් බාසුරයි ලියන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් මොන තරම් කතා පුවත් මවනවාද? විරාමයක් කරන් එන්න. කාටුන් පෙළ ආරම්භ කරන්නේ ලංකාදීපයේ තිස්ස හේවාවිස්සගේ සේතන් කාටුන් එකෙන්. සේතන් අංකල් යනකොට අතරමඟදී හැම පැත්තෙන්ම ඇහෙනවා අපේක්ෂකයන්ගේ කතා. මට බලය ලැබුණොත් මං අරක කරනවා. ඇයි මං මේක කරනවා? මං අරකයි මේකයි දෙකම කරනවා. එතකොට ඒ ඔක්කොම අහලා සේතන් අංකල් කියනවා, සූර්ය උදාවන තුරු පිණි බෑවිල්ල, කාර්ය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල. ඔක්කොගෙම රැවටිල්ල කාර්ය කෙරෙනකන් නේද හඳත් ගෙනල්ලදී. ඉරිදා ලංකාදීපේ පියල් සමරවීරගේ ලංකෝනිස් දැන් තෙන්නෙක්ගේ දෙබසක්. නෑ නෑ, නෙළුම් කුලන තියෙන්නේ නාට්‍ය පෙන්වන්න තැනක් නෙවෙයි. එහෙමද? එදා එතනදී දැක්කෙත් නාට්‍යයක් වගේ දෙයක් හින්දා අනේ මං හිතුවේ ඒකත් නෙළුම් පුකුණ වගේ එකක් කියලයි. එදා නාට්‍යයක් වගේ එකක් දැක්කලු. එනං අපි බලමු දිවයිනේ තවත් කාටුන් එකක් ඔහොම්මම. මෙන්න කාටුන් එක බලන්න. නෙළුම් කුළන කඩාගෙන වැටීමක් ගැනයි කතාව දාලා තියෙන්නේ. ඉස්සරහින් ඒක ඔළු අල්ලගෙන දුවන්නේ ජනාධිපතිවරයා. නෙළුම් කුළන පිළිබඳව ගොඩක් කතාබහට ලක් වුණා ගෙවිගිය සතියේ. ඒකත් එක්ක අල්ලලා දාපු කාටුන් කීපයක් තමයි ඒ අපි දැක්කේ. දැන් දේශීය අසං ගෙඳුනිල්ගේ සොරිස. මෛත්‍රී මහින්ද හදිසියේ හමු වෙලාලු දේශපාලක කියන්නේ. එතකොට පුරවැසියට තියෙන ප්‍රශ්නේ ඒක නෙවෙයි, ආපත් කාලද? එදා හමු වෙච්ච වෙලාවේ ආප කාලද කියලා තමයි පුරවැසියට තියෙන ප්‍රශ්නේ. මේ චමෝද් පද්මශ්‍රීගේ කාටුන් එකක් දිවයිනේ. ඕම් ලාල් කාන්ත කතා කරනවා. යන්නේ දින්නේ. ඔව්. ඒ පැත්තෙන් මොනවද තියාගෙන යදිනවා රනිල්. මේ පැත්තෙන් යදිනවා දයාසිරි. දෙන්න දෙපැත්තෙන් යදිමින් ඉන්නවා. ජයිපෙන් මොනවද මේගොල්ලෝ ඉල්ලන්නේ? අපිට ඒවා දැන කියාගන්න පුළුවන් වෙයි ඉදිරියට. මොනවද මේගොල්ලෝ ඉල්ලන්නේ? ඉල්ලනේවා ලැබෙයිද? ඒකම අද ඉරිදා කවිය හලලියගෙන් ඉරිදා ලංකාදීපෙන්. නිතරම හිස නමා වැඳගෙන සිනහ වෙන ලෙංගතු ලෙස අපට පවසන කපටි බණ. අයහට රැවටුනොත් වෙයි යලි රටට වින. කතිරේ ගහමු සිහිනුවනින් හඳුනගෙන. රැවටෙන්න එපා, සිහිනුවනින් හඳුනගෙන කතර ගහන්න කියලායි කියලා තියෙන්නේ. නැත්තම් යලි යලි රැවටෙන්න වෙනවා කියලායි මේකේ දාලා තියෙන්නේ. එතකොට පියල්ගේ කාටුන් එක මෙන්න. ජනාධිපතිවරණය කියන මාවතේ ඈතින් වාහනයක් එනවා. ඒ වාහනයට යන්න නොදී කවුදෝ කෙනෙක් විධායක ජනාධිපති පදවිය අහෝසි කිරීම කියන ගල ජනාධිපතිවරණ මාවතට පෙරලන්නටයි උත්සාහ දරන්නේ. අත් අඳුනගන්න පුළුවන්ද බලන්න. අර ඈතින් පේනවා අත් දෙක. අත් දෙකක් නෙවෙයි අත් හතරක් තිබ්බ. හොඳ. ඊළඟට අසං ගිඳුනිල්ගේ හීඩැස දේශේ පත්තරෙන්. මෙන්න විස්ස විධායක අවශ්‍ය කිරීමේ කතාවෙන් විධායක ජනාධිපති ධූරයට නෙලන්නයි හදන්නේ රනිල්. රනිල් නෙලන්න හදද්දි පිටිපස්සෙන් අත් දෙකක් ඇවිල්ලා නතර කරපු පාටක් තමයි පෙන්නුම් කරන්නේ. දැන් ඊළඟට ඉරිදා දිවයිනේ තවත් කාටුන් එකක් චමෝද් පද්මශ්‍රීගෙන්. මෙන්න ජනාධිපතිතුමා ඉන්නවා, ඉස්සරහින් ඉන්නවා මහින්ද ගෝඨා ඈතින් අනුර බලාගෙන ඉන්නවා. එතකොට මහින්දටයි ගෝඨාටයි මොකද්ද දෙනවා? විධායක ජනාධිපති තෝරන ගැසට් පත්‍රය දෙනවා. ඒ අතර පිටිපස්සේ අතේ යමක් තියෙනවා. විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ යෝජනාව දරාගෙන ඉන්නේ. ඒක ජනපති අගමැති දෙන්නම අල්ලගෙන ඉන්න අවස්ථාවක් තමයි පෙන්නුම් කරලා තියෙන්නේ. කවුරු කාට දෙනවද කියන්න අපි දන්නේ නැහැ. කාටුන් එකේ තියෙන්නේ දෙන්නම අල්ලගෙන ඉන්න අවස්ථාවක්.
ඒ අතරේ දේශයේ පත්තරයට යනවා තවත් කාටුන් එක්කට අසංගී ඉඳුනිල්ගේ. මෙන්න බොලේ මැකෝ මේ මොකද කරන්නේ? තාම පිච්චක රෙඩි නෑ කේකේ හිටපු මැකෝ දැන් පිච්චක රෙඩි වුණා විතරයි මැච් එක ගහන්න විකට් කූරු හිටවන අවස්ථාවක් පෙන්눔 කරන්නේ. පිච්චක රෙඩි වුණු ගමන් මැච් එක කැදවුවා මැකෝ වැඩි කාලෙ ගත්තේ නැතුව. සූදානම් දුවන්න හැමෝම දුවන්න සූදානම් වෙද්දී බලන්න තවත් පාර්ශවයක තත්ත්වය මවුබි මේ ජනක රත්නායකගේ කාටුන් එක. එකයි දෙකයි තුනයි කියලා දුවන්න සංඥාව දෙනවා වෙඩිමුරේ පත්තු කරලා මැකෝ. ගෝට දුවනවා අන්රු කුමාර දුවනවා. අනේ අරපක්ෂේ තුන් දෙනෙක් දුවන්න බැරුව බලාගෙන ඉන්නවා සජිත් රනිල් සහ කරු. මේ සතියවත් ලබන සතියවත් දුවන්න පුළුවන් තැනට ඒගොල්ලෝ පත්වෙයිද? ඊළඟට අපි පුවක් ගහකට නැග්ගොත් මොකද්ද? අපි විතරක් නෙමේ සජිත්ටත් ඒක බලපෑවත් වෙනවා. ජයරත්න වික්‍රමසිංහගේ කාටුන් එකක් දිවෙයිනේ. මෙන්න ජනාධිපතිවරණය කියන පුවක් ගහටද කොහෙද සජිත් නැගලා? ඒකෙ දෙබලක් දෙපැත්තෙම කරු කියලයි සටහන් කරලා තියෙන්නේ. හොරෙන් බලන් ඉන්න හොර ගෙඩිය වගේ රණිල්ලර. පුවක් ගහට නැග්ගොත් දෙබලක්ද? අවසානයේ ගන්න සූදානම් වෙන්නේ රනිල්ගේ කකුලේ තියෙන සජිත් කියන තුවාලයට විසඳුම මොකක්ද? මේ අවසානයේ උදේ විමලසිරිගේ කාටුන් එකෙන් රනිල්ගේ කකුල හොඳ ටෝම තුවාල වෙලා ඒක හොඳ කරගන්න විදියක් නෑ. තුවාලය සජිත්. ඒ සජිත් කියන තුවාලයෙන් ගැලවෙන්න හොඳ වෙන්නේ නැති නිසා රනිල් පාවිච්චි කරන්නේ කාවද? කිහිලි කරු. කරු නෙවෙයි කිහිලි කරු. හැමෙමු මේක පුදුම ලෝකයක් සමග.